මගේ YouTube channel එකේ තිබුණේ අලු අදත් ආයි බොන් කියලා පිළිගන්නවා. ඉතින් අපි එකවසරින් ඉඳන් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනි විෂය තමයි මේ ඉංග්‍රීසි කියන්නේ. ඉතින් මේ ඉංග්‍රීසි විෂය ඔයගොල්ලොන්ට මේ කොරෝනාත් එක්ක මගහැරලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලා තේරෙන්නේ නැති පාඩම් තියෙනවා නම් මේ පාඩම් ලේසියෙන්ම කවර් කරගන්න පුළුවන් channel කීපයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරන්නේ. ඉතින් ඔයාගේ පෙළ පොතේ තියෙන සියලුම පාඩම් ආවරණය කරගන්න පුළුවන් channel එකක් වගේම ඔයාගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩි කරගන්න පුළුවන් channel එකක් ගැනත් මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. එහෙනම් දැන් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මම පළවෙනි YouTube channel එක දිහා තෝරගත්තේ DP Education English කියන YouTube channel එක. ඉතින් ඔයගොල්ලෝ මෙහෙම YouTube එකේ search bar එකේ DP Education English කියලා මේ විදිහට search කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි search කරගින් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් DP Education English Academy කියලා YouTube channel එකක් තියෙනවා. ඉතින් මේ YouTube channel එක උඩ මේ විදිහට click කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ YouTube channel එකත් නිර්මාණය කරලා තියෙන්නේ ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව. ඉතින් DP Education English Academy කියන YouTube channel එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේකේ පේනවා ඇති playlist කියලා උඩ option එකක් දීලා තියෙනවා. මෙන්න මේ playlist කියන එකට යන්න. ඉතින් මේ විදිහට playlist කියන එකට ගියාගෙන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් created playlist කියන එකේ English සිංහලෙන් කියලා තියෙනවා. ඒක තමයි ඉංග්‍රීස් තමිල් මීඩියම් වලින් තියෙනවා ඉංග්‍රීස් ඉංග්‍රීස් මීඩියම් වලින් තියෙනවා. ඉතින් මේක ඉංග්‍රීස් සිංහලෙන් කියන එකෙන් වෙන්නේ ඉතින් මේ ඉංග්‍රීසි උගන්වද්දී මේ සිංහලෙමුත් මේගොල්ලෝ කියලා දෙනවා මේ ඉංග්‍රීස් සිංහලෙන් කියන එකෙන්. ඉතින් මේ ඉංග්‍රීස් තමිල් කියන එකෙන් ඉංග්‍රීසි උගන්වද්දී දෙමළෙමුත් ඒගොල්ලෝ කියලා දෙනවා. ඉතින් මේ ඉංග්‍රීස් ඉංග්‍රීස් මීඩියම් එකෙන් සිංහලෙන්වත් දෙමළෙන්වත් කියලා දෙන්නේ නැහැ. ඉංග්‍රීස් මීඩියම් වලින් විතරයි සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ කියලා දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ ඉංග්‍රීස් සිංහලෙන් කියන එකේ යට ඊතලයක් තියෙනවා. මෙන්න මේ ඊතලේ උඩ ක්ලික් කරන්න. එතකොට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ හදලා තියෙන ප්ලේලිස්ට් ඔක්කොම මේ හරියේ. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් grade 3, grade 4, grade 5, grade 6, grade 7, grade 8, grade 9, grade 10, grade 11 වෙනකන් තියෙනවා. ඉතින් මේ show all කියන එක උඩ ක්ලික් කරාගින් පස්සේ මෙහෙම යටට ගියාගින් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේකේ 11 ශ්‍රේණිය වෙනකන් සියලුම playlist මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම මේ විදිහට grade 3 කියන එක උඩ මේ විදිහට ක්ලික් කරලා ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති 3 වසරේ ළමයිට ගැලපෙන විදිහට මේ videos මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම එක වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ප්ලේ කරලා පෙන්වන්නම්. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති මේ වීඩියෝස් ගොඩක් ක්වොලිටි විදියට මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා පොඩි ළමයිට බලන්න ආස වෙන විදියට. ඒ වගේම තමයි මේ වීඩියෝස් කරන්න ගෙන්නන්නේ ලංකාවේ ඉන්න හොඳම ගුරුවරු. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති මේකේ උඩ තියෙනවා මේ විදියට ධන ලකුණක්. මෙන්න මේ ධන ලකුණ උඩ මේ විදියට ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට ක්ලික් කරාගෙන පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් save to library කියලා මෙතන යටින් පෙන්වනවා. ඉතින් මේ YouTube app එකේ ඔයගොල්ලන්ට යට පේනවා ඇති අයිනේ library කියලා option එකක් දීලා තියෙනවා. මෙන්න මේ library කියන option එක උඩ මේ විදිහට ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි අර save කරපු playlist එක මෙතන save වෙලා තියෙනවා. ඉතින් මේ playlist එක උඩ මම මේ විදිහට ක්ලික් කරන්න. ඉතින් අපි මේ විදිහට මේ playlist එක තෝරගන්න එකේ වාසිය තමයි අපිට හැම වෙලාවෙම YouTube channel එකේ නම search කරලා වෙලා ඒ YouTube channel එකට ගිහිල්ලා ඉවරලා channel එකේ අපිට ඕනි playlist එක හොය හොය ඉන්න ඕනේ. කෙලින්ම save කරාගෙන පස්සේ මෙන්න මේ library කියන එකට මේ playlist එක save වෙනවා. ඉතින් මේක ගොඩක් ලේසි අපිට ඉක්කනින්ම videos ටික බලා ගන්න. ඒ වගේම තමයි මෙතන download option එකක් දීලා දිනවා ඔයගොල්ලෝ පේනවා ඇති. ඉතින් ඔයා ඉන්නේ signal නැති ප්‍රදේශයක නම් ඔයාට පුළුවන් සිග්නල් තියෙන පැත්තකට ගිහිල්ලා ඉවරලා මේ වීඩියෝස් ටික ඩවුන්ලෝඩ් කරගෙන ඇවිල්ලා බලන්න. ඒ වගේම තමයි ඔයාට මෙමරි කාඩ් එකක් යූස් කරනවා නම් ගොඩක් හොඳයි. මොකද මේ වීඩියෝස් වල ගොඩක් ඉඩ යනවා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ඉඩ ගොඩක් තියෙනවා නම් අවුලන්නේ. ඔයාට පුළුවන් මෙමරි කාඩ් එකක් ගහලා ඉවරලා ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක වැඩි කරගන්න. ඉතින් මේ විදිහට මෙමරි කාඩ් එකක් ගැහුවම ඔක්කොම වීඩියෝස් ඩවුන්ලෝඩ් වෙනව සේව් වෙන්නේ ඔයාගේ චිප් එකට. එහෙමයි කියලා ඔයාට බෑ මේ ගැලරියට ගිහිල්ලා ඉවරලා වීඩියෝස් බලන්න.
YouTube app එක හරහා ඔයගොල්ලන්ට පුළුවන් data on කරන්න නැතුව download කරපු video offline බලන්න පුළුවන්. ඉතින් තව මෙතන ඔයගොල්ලන්ට පේන ඇති share option එකක් දීලා තියෙනවා. ඉතින් මේ share option එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවන්ට මේ playlist එක share කරන්න. ඉතින් ඔයගොල්ලන්ට 4 වසරට 5 වසරට 6 වසරට 11 වසරට යනකම් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට 11 වසර වීඩියෝ එකක් ඔයගොල්ලන්ට play කරලා පෙන්නන්නම්. ඉතින් 11 වසර වීඩියෝසුත් මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝසුත් මේගොල්ලෝ ගොඩක් විදිහට නිර්මාණය කරලා තිනවා. ඒ වගේම තමයි මේ playlist වල ඔයගොල්ලෝ පේන ඇති මේ අයිනින් වීඩියෝස් තියෙනවා ගොඩක්. ඉතින් මේ හැම වීඩියෝ එකකටම අංකයක් තියෙනවා. ඉතින් පළවෙනි පාඩමේ ඉඳන් තමයි මේ වීඩියෝස් නිර්මාණය කරලා තියෙන්නේ. හැම පාඩම වල වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඔයාලට මග හරිච්ච පාඩම් තේරෙන්නේ නැති පාඩම් මුලින්දම මේ playlist හරහා ඔයගොල්ලන්ට බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ videos හැම එකේම අයින අංකයක් තියෙනවා. ඒ අංක පිළිවෙලට ඔයගොල්ලන්ට මේ videos බලන්න පුළුවන්. ඉතින් මේකෙත් අර උඩ option ටික මම කලින් කියලා දුන්න විදිහට ඔයගොල්ලන්ට library එකට save කරලා ඉවරලා එහෙම නැත්නම් download කරලා ඉවරලා එහෙම නැත්නම් share කරලා බලන්න පුළුවන්. හරි ඊළඟ YouTube channel එක විදිහට මම තෝරගත්තේ channel NIE කියන YouTube channel එක. ඔයගොල්ලන්ට මේ YouTube එකේ search කරන තියෙන search bar එකේ channel NIE කියලා මේ විදිහට search කරන්න පුළුවන්. ඉතින් search කරාම මේ විදිහට channel එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක උඩ මේ විදිහට click කරන්න. ඉතින් මේක තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිල YouTube channel එක වෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති සමහරක් ලාට channel IE එකේ ඒ වගේම තමයි ජාතික රූපවාහිනියේ අධ්‍යාපන videos යනවා. ඉතින් මේ videos ඔක්කොම අපිට බලන්න වෙලාවක් නැති වෙනවා. ගොඩක් ලාවට ඒ වෙලාවට පන්දි වැටෙනවා. එහෙම නැත්නම් වෙන වැඩ යෙදිලා ඒ videos මගහැරෙන්න පුළුවන්. ඉතින් මේ මගහැරෙන videos ඔක්කොම ඔයගොල්ලන්ට මේ channel NIE කියන YouTube channel එක හරහා නැවත බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිල YouTube channel එක වෙන්නේ. ඒ වගේ තමයි ලංකාවේ ඉන්න හොඳම ගුරුවරු, ඒ වගේ තමයි විභාග දෙපාර්තමේන්තුවේ paper හදන අය, ඒ වගේ තමයි විශ්වවිද්‍යාල කතික ආචාර්යවරු. මෙන්න මේ වගේ ගොඩක් හොඳ ගුරුවරු ගෙනලා තමයි මේ videos කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේකෙත් අර playlist කියන එකට මේ විදිහට ගියාම මේකෙත් හදලා තියෙන playlist බලා ගන්න පුළුවන්. ඉතින් මේ playlist කියන එකට ගියාගින් පස්සේ මේකේ මෙහෙම යටට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගුරු ගෙදර 6 7 8 9 10 11 12 13 ශ්‍රේණිය වෙනකම්ම ඉංග්‍රීසි භාෂාව playlist ටික මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක යට ඉතලේ උඩ click කරාම මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ මෙන්නේ show all කියන එකට click කරන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් grade 5 6 7 8 9 10 11 12 13 වෙනකම්ම තියෙනවා. ඉතින් කලින් playlist ඉතින් කලින් DB Education channel එකේ බලා ගන්න පුළුවන් උනේ 3 වසර ඉඳන් සාමාන්‍ය පෙළ වෙනකම් විතරයි. මේකේ අපිට බලා ගන්න පුළුවන් 5 වසර ඉඳන් උසස් පෙළ වෙනකම්ම බලා ගන්න පුළුවන්. මේකේ උසස් පෙළට අදාළ ඉංග්‍රීසි භාෂාව විෂයත් කතා කරන ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ තර විදිහෙම තමයි playlist ඔයගොල්ලන් library එකට save කරලා බලන්න පුළුවන්. මම මේ උසස් පෙළ ඉංග්‍රීසි භාෂාව ගන්න එක වීඩියෝ ඔයගොල්ලන් play කරලා පෙන්නනම් මේකෙත් කලින් විදිහටම අර සේව් කරලා ඉල්ල බලන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්, ඒ වගේ තමයි playlist share කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට එක වීඩියෝ එකක් ඔයගොල්ලෝ play කරලා පෙන්නනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ videos මේගොල්ලොත් ගොඩක් quality විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ තමයි 12 වසරට අදාළ playlist එකකුත් ඔයගොල්ලෝ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකෙත් ඔයගොල්ලන්ට අර විදිහටම playlist බලන්න පුළුවන්. මම මේ විදිහට ඒකෙත් එක වීඩියෝ එකක් ඔයගොල්ලන්ට පොඩ්ඩක් play කරලා පෙන්නනවා. ඉතින් මේ channel එකෙත් මේගොල්ලෝ content ගොඩක් quality විදිහට නිර්මාණය කරලා තිනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ channel වල ගොඩක් වෙලාවට කතා කරන්නේ අච්චු පොතේ තියෙන පාඩම් වලට ගැලපෙන පාඩම් තමයි මේකේ මේගොල්ලෝ වීඩියෝ හදලා දාන්නේ. අපිට writing වගේම ස්පෝකන් ගැනත් ඔයා හිතනවා නම් මම ස්පෝකන් වලට හොඳ YouTube channel එකක් ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් ඔයගොල්ලන්ට YouTube එකේ search කරන්න පුළුවන් සක්විති රණසිංහ ඉංග්‍රීසි කියලා. සක්විති රණසිංහ කියලා මේ විදිහට search කරලා දේවල් බලන්න පුළුවන් සක්විති ඉංග්‍රීසි YouTube channel කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ YouTube channel එක උඩ මේ විදිහට click කරාම බලා ගන්න පුළුවන් සක්විති රණසිංහගේ YouTube channel එක. ඉතින් මේ YouTube channel එක ගොඩක් හොඳයි. ඔයගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන කෙනෙක් නම්, කිසිම වයස් පරතරයක් නැතුව ඔයා ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න කෙනෙක් නම් මේ playlist මේ channel එක ඔයාට ගොඩක් වටිනවා. ඉතින් මේකේ ඉංග්‍රීසි grammar, ඒ වගේ තමයි ඉංග්‍රීසි එක එක තැන්වල කතා කරන විදිය, ඒ වගේ තමයි all level ඉංග්‍රීසි, ඒ වගේ තමයි අපිට කොහේ හරි ගිහිල්ලා කතා කරන්න ඕන වුණාම අවශ්‍ය වෙන ඉංග්‍රීසි grammars, dialogue, මෙන්න මේ වගේ ගොඩක් දේවල් මේ channel එක හරහා කතා කරනවා. ඉතින් මේ channel එකේ videos උත් ගොඩක් quality.
ඉතින් මං ඔයගොල්ලන්ට මේකේ එක වීඩියෝ එකක් ප්ලේ කරලා පෙන්වන්නම්. ඒ වගේ තමයි මේ channel එකේ එක එක ෆිල්ම් වලට අදාළව ඒ ෆිල්ම් වල යන දෙබස්, ඒ වගේ තමයි සින්දු, මෙන්න මේ වගේ තේරුම්, මෙන්න මේ වගේ ඉංග්‍රීසි දැනුම ඔයාලට ගොඩක් පුළුල් කරගන්න පුළුවන් විදිහ වෙන මේ channel එකේ කියලා දෙනවා. ඉතින් මම මේ විදියට එක වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ප්ලේ කරලා පෙන්වන්නම්. ඔයගොල්ලෝ පේන ඇති මෙයා තමයි ශක්ති රණසිංහ කියන්නේ. ඉතින් මෙයා ඉතින් මේස තමයි මේ වීඩියෝස් ඔක්කොම කරන්නේ. ඉතින් ඔයා ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න ආස කෙනෙක් නම් මේ YouTube channel එක මම ගොඩක් recommend කරනවා ඔයාලට, ගොඩක් හොඳ channel එකක්. ඉතින් ඔයා මේ වීඩියෝ ගැන මොකද හිතන්නේ පැල්ලෙන් comment කරන්න. ඒ වගේම තමයි ඔයා වීඩියෝ එක කැමති නම් අනිවාර්යයෙන්ම like කරන්න. අපේ වීඩියෝ ඉස්සරහ ගෙන ගන්න ආස නම් අපිව subscribe කරන්න. මේ වගේ තවත් වෙන වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.